අයිබෝන් කියලා පිළිගන්නා මගේ අලෙහම මගේ YouTube channel එකට අද මම ආවේ ඔයාලට එකක් වෙනස්ම වීඩියෝ එකක් අරගෙන සමහරට UK වල fix වෙලා ඉන්න කෙනෙක් නම් හරි UK වලට එන්න බලාපොරොත්තුවක් ඉන්න කෙනෙක් නම් හරි අනිවාර්යෙන්ම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි මොකද මම දන්නවා ලංකාවේ ගොඩක් කට්ටිය UK වලට ඇවිල්ලා මොකක් හරි ජොබ් එකක් හොයාගෙන එන්න අයකට ඒක වැඩ කරලා ඒගරින්න පුළුවන් තරම් cash in hand වැඩ කරලා එහෙම ගොඩක් අය රෝලක් ගහන කට්ටිය තමයි මේ UK වල ගොඩක් කට්ටිය ඉන්නේ. මොකක් කට්ටිය හොඳ තැන්වල ඉන්නවා. ඒ ඇරෙන බහුතරයක් මම දැන්න කට්ටිය එහෙම තමයි යන්නේ. ඒතර මම කියන්න හදන්නේ පුළුවන් නම් ඔයාලට වෙන කෙනෙක් යටතේ වැඩ කරන්නේ නැතුව මේ රටට ඇවිල්ලා තමන්ගෙම දෙයක් කරන්න පුළුවන් නම් තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න පුළුවන් නම් ඒක සමහරට ඔයාලට ගොඩක් හොඳ වෙයි. මොකද මෙහි ජොබ් කරනවට බිස්නස් එකක් කරනව නම් සෑහෙන්න හම්බ කරන්න පුළුවන්. එතකොට මම දැන් අද මේ ඉන්නේ වෙම්ලි කියන ඒරියා එකේ. එතන මේ මාගේ පිටිපස්සෙන් තියෙන වෙම්ලි ස්ටේඩියම් එක. එතකොට මම මේ ස්ටේඩියම් එකක පෙන්වන්න නෙමෙයි ආවේ. අතන පිටිපස්සෙන් තියෙන දමේෂා කියලා ලොකු හෝල්සේල් බඩු ගන්න පුළුවන් සෙන්ටර් එකක්. මම ඔයාලට ඒක පෙන්වන්න ආවේ. ඇත්තටම මේක තමයි ලන්ඩන් වල තියෙන ලොකුම හෝල්සේල් බඩු ගන්න පුළුවන් තැන. ඉන්දියන් එක්කෙනෙක්ගේ. එතකොට මේ ඔයාලා ගොඩක් නොදන්න වුණාට එංගලන්තේ මම නම් හිතන්නේ මේ පාලනය වෙන්නේ ඉන්දියන් කට්ටිය අතින් දැන්. මොකද මේ ඉස්සර එංගලන්තේ කියන කට්ටිය ගොඩක් බලවත් වුණාට දැන් ඉන්දියාවේ එංගලන්තේ ආක්‍රමණය කරලා තියෙන්නේ. දේශපාලනවත් එක තියෙන ඇත්තටම ප්‍රයිම් මිනිස්ටර් ඉන්දියන්. ඒත් එක්කම බිස්නස් සයිඩ් එකෙන් එහෙම තනිකර UK හෑන්ඩල් කරන්නේ දැන් ඉන්දියන් කට්ටිය. එතකොට මේකත් මේ ඉන්දියන් හෝල්සේල් බඩු දෙන තැනක්. තව මෙහි ගොඩාරියක් හෝල්සේල් බඩු ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒවත් ගොඩක් කට්ටිය ඉන්දියන් අයගේ ඒවා තමයි තියෙන්නේ. අපි බලමු මේක ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. එකක් කියන්න ඕනේ වීඩියෝ එක පටන් ගන්න කලින් මේකට යන්න පුළුවන් රෙජිස්ටර්ඩ් බිස්නස් කරන මෙයාලගේ යටතේ රෙජිස්ටර් වෙලා ඉන්න අයට විතරයි. අනිත් එක තමයි වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම්. සමහරවිට මම මාව අහුනොත් මට දඩයක් උනත් ගහන්න පුළුවන්. මම හොරෙන් යන්නේ, හොරෙන් වීඩියෝ කරන්නේ. සමහරට ඒක හින්දා වීඩියෝ එක ක්වොලිටි මදි වෙන්න පුළුවන්. ක්වොලිටි වල ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක හින්දා පොඩක් සමාවිල්ලනවා. අපි පොඩ ඇතුළට ගිහින් දැන් ගිහිල්ලා බලමු. ඇත්තටම මේ UK වල බිස්නස් එකක් පටන් ගන්න එක හිතන තරම් අමාරු නැහැ. මොකද මෙහි ඕන තරම් groceries, shop license එහෙම මේ සුපර් මාකට්ස් එහෙම තියෙනවා. එතකොට මෙයාලා ගොඩක් කෑම බීම හදන බේකරි සයිඩ් ඒවට තමයි ගොඩක් මෙයාලගේ තියෙන රෙස්ටුරන්ට් එහෙම දානන තමයි නීති තද. මොකද මේ අර ගොඩක් ඇට UK වල ෆුඩ් ඇලර්ජීස් තියෙන හින්දා ඒවයි ගොඩක් ක්වොලිටි වලට තියෙන ස්ටෑන්ඩඩ්ස් ඒව බලන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් ග්‍රොසරි එකක් පොඩි සුපර් මාකට් එකක් එහෙම දානන ඔයාල ACM බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරලා පටන් ගන්න පුළුවන්. අනිත් එක මම හිතන්නේ පවුම් 7000ක් 10000ක් අතර ප්‍රමාණයක් වගේ යොදවන්න පුළුවන් නම් ඔයාලට ඒක ලේසියෙන්ම කරන්න පටන් ගන්න පුළුවන්. අපි බලමු ඇතුළට ගිහින් මොනවද තියෙන්නේ කියලා.
Thank you.
අමාරුවෙන් තමයි මේ වීඩියෝ ටිකක් කරගත්තේ. හැබැයි ඔයාලට සාමාන්‍ය හරි වැටහීමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මොකද ඇත්තටම මෙතන වීඩියෝ කරන්න දානත් මාව දෙතුන් දිනේට නෝට් වුණා මම වීඩියෝ කරනවා කියලා. ඒක සමහරට එතනින් විහාර සිකියුරිටි එකට ගියා නම් එයාලා සම්පූර්ණයෙන්ම වගේ කැමරේ මේ චිප් එකත් ෆෝමැට් කරලා මට දඩේකුත් ගහනවා. මොකද එතන මේ වීඩියෝ කරන්න සම්පූර්ණයෙන් තහනම් මම ඇත්තටම මේ වීඩියෝ එක ගෙනාවේ ලන්ඩන් වල මෙහේ UK වල ෆික්ස් වෙලා ඉන්න අපේ ලංකාවේ මිනිස්සුන්ට. මොකද මේ ඇත්තටම පවුන්ඩ් 10,000 I am going to go to the house. ඇත්තරම මේ දමේෂා කියන එක තමයි මෙහි තියෙන ලොකුම Wholesale Center එක. එතකොට මේ අපිට ගෙදරට ඕන කරන අපිට සුපර් මාකට් එකට ඕන කරන හැමදේම මෙතන තියෙනවා. කෑම බීම, බීම වර්ග, ඩ්‍රින්ක් ඇල්කොහොල් වර්ග, විස්කි හැමදේම තියෙනවා. ඒ අරින්න ගෙදර එදිනෙදා ගන්න බඩු වර්ග හැමදේම සෑහෙන ලොකුයි. හැමදේම සෑහෙන මිල අඩුයි. ඇත්තට මේකයි මේ ඔයාලා දකින්න ඇති මේ මන් සමය මේ සමහර ඇතින් මේ ප්‍රයිස් මාක් ඇයිටම්ස් වල 35% විතර තියෙනවා ප්‍රොෆිට් රේන්ජ් එක. මොකක් කළා? ඒතර ප්‍රයිස් මාක් නොවන බඩු අපිට කැමති මිල ඕනම මිලකට එක්කුණන්න පුළුවන්. එතකොට මම වැඩ කරන්නේ සුපර් මාකට් එකක. ඒතර මගේ බොස් එක්ක මම එනවා මෙතෙන්ට බඩු අරගන්න. මම ඒකෙන් තමයි මෙතන දැනගන්නේ. මෙතන ඇරෙන ඒ ඇරෙන තව බෙස්ට් වන් එක එහෙම තියෙන ලොකු සෙන්ටර් එකක්. එතනත් මිල මේ හොඳටම හොඳයි සෑහෙන බඩු තියෙනවා. මේ මෙතන තමයි ලාභම. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඇත්තරම ලංකාවේ මගේ යාළුවන්ට ඔයාලා UK වල ෆික්ස් නැත් හරි මෙහෙ ෆික්ස් වෙන බලාගෙන ඉන්නවා නම් හරි තමන්ගේ මහන්සි අනිත් අයව ධනවත් කරන්න පාවිච්චි කරන්න එපා. තමන් පොඩ මොන හරි උපයගෙන ඒ දෙයින් තමන් තමන්ට දෙයක් කරගන්න පුළුවන් නම් තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න තමන්ගේ මහන්සි ඒකට යොදවන්න. එහෙමනම් ඔයාලට ඇත්තටම හොඳ තැනකට මෙහෙ යන්න පුළුවන්. මොකද මෙහෙ සුපර් මාකට් වල ඇත්තටම සෑහෙන බිස්නස් එකක් තියෙනවා. අපි හිතනට වඩා මෙහෙ මිනිස්සු සෑහෙන බඩු අරගන්නවා සෑහෙන වීදම් කරනවා. එතකොට ඒක හින්දා සෑහෙන බිස්නස් එකක් තියෙනවා. මම දන්නා හින්දා කියන්නේ මොකද මම වැඩ කරන සුපර් මාකට් එකේ හින්දා පුළුවන් නම් ඔයාලත් ඒකට ටාගට් එක තියාගන්න. මෙතන මේ වෙම්ලි ස්ටේඩියම් එක ගාව තියෙන මේ වටේම තමයි ඔක්කොම හෝල්සෙල් කඩ එහෙම තියෙන්නේ. ඔයාලා පොඩ එහෙම ඉඩියක් තියෙනවා මේ වටේ පොඩ ඇවිදලා බලන්න. මේ දමේෂා එක තමයි අඩු මෙත. දැන් එයාරෙන බෙස්ට් රන් එක එහෙම ළඟ තියෙනවා. එයාරෙන මේ වට ලවට පිටේ ගොඩක් තැන් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මොන හරි අලුත් දෙයක් මගේ වීඩියෝ එකෙන් අද ගන්න ඇති කියලා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙම නැත්නම් මෙයාගේ ඉස්සරහටත් මම අලුත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ජය වේවා.